ජනාධිපතිවරණේ අපේක්ෂකයෙකු වද පොලිස් ප්‍රතිවරයෙකු හෝ වැඩපළ පොලිස් ප්‍රතිවරයෙකු පත්කිරීමේ නීතිමය ගැටලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. දසිත නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මැතිවරණයට අදාළ ඇතැම් නියෝග ලබා දීමේ බලයක් මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ ඩෝච්ච පොලිස් ප්‍රතිවරයාට ඩොමැති බවයි. බ්‍යාතර මැතිවරණයට අදාළ ලිපිලේඛන මුද්‍රණය කිරීම ඇරඹීමත් සමග රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවද මෙවන විට තර කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද පවතින නීති යටතේ පොලිස් ප්‍රතිවරයෙකු හෝ වැඩබලන පොලිස් ප්‍රතිවරයෙකු පත්කිරීමේ නීතිමය ගැටලුවක් ඔහුට නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මැතිවරණයට අදාළ කටයුතු සිදු කිරීමේදී නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකු ඒ සඳහා පත් කර ඇති නිසා පොලිස් ප්‍රතිවරයා පත් නොවුනද මැතිවරණ රාජකාරි සඳහා එය බාධාවක් නොවන බවයි. කෙසේ වෙතත් මැතිවරණයට අදාළ නියෝග ලබා දීමේදී බලය පොලිස් ප්‍රතිවරයාට හෝ වැඩබලන පොලිස් ප්‍රතිවරයා සතුවන බැවින් අදාළ දුරේ හිස්ව නොපැවතීම ඉතා වැදගත් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමත් සමග රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව තර කිරීමටද පොලිසිය මෙවන විට පියවරගෙන තිබෙනවා. ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවද අද පෙරවරුවේ රැස් වුණා. ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඒකාබද්ධ සේවා චක්‍රලේඛ මගින් ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ 2025 වාර්ෂික ස්ථානමාරු නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වනවා. මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම අගෝස්තු 5 වෙනිදායි නවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිතකේ රණසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් ඇස්තමේන්තුවද මෙවන විට මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බවයි. තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීමේ අවසන් දිනය විදිහට අගෝස්තු මාසේ 5 වෙනිදා දිනය නිවේදනය කරලා තියෙන නිසා ඊට පෙර ආත්ව මේ සියලු ලිපිලේඛන හොමාරු කිරීමට අවශ්‍ය බව අපි මුදාකරමු දන්නවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපි සංවිධානය කරලා තියෙනවා. ප්‍රමුඛ සේවා ලේබලයේ සහිත ලිපි ඉතාමත් ඉක්මනින් අදාර තේරීම් බාර නිලධාරීන් වෙත ලබා දීමේ කටයුත්ත කරන්නට කියලා මේ වෙනකටත් දැනුම් දීලා අවසන් කළා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තැපැල් ඡන්ද දිනය ප්‍රකාශයට පත් කරාට පසුව තැපැල් ඡන්ද පත්‍රිකාව අඩංගු රක්ෂිත පැකට්ටු ඒ තේරීම් බාර නිලධාරීන් මගින් ඒ දිස්ත්‍රික්කවලදී බාර ගැනීමේ කටයුත්ත සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදන්නට අපි අස්තමේන්තුවේ තැපැල් ගාස්තු සඳහා වෙනමත් ඒ වගේම අනිකුත් කටයුතු සඳහා වෙනමත් ගාස්තු සඳහන් කළා. දසත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට නවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.